बताओ सब कार बने शब्द है ऐसे मैंने पार बता था अलग है तुम मेरे पार ना कर सकते हैं मैं तेरे साथ अच्छा कर बन दर्जना के साथ अच्छा कला फकते गोशा के ने कता कला ये वाके में संगीत के ने कता कला संगीत ये तो उन्हें मगदार बने रित्म एक कता आनुम गैन वैन शब्द तमापी संगीत नाद विधि ने साथ अच्छा करे तरुणे प्रधान संगीत पाण्ड वर्ग तुनाक पीलवाद वर्ग आप मिथेन का साक्षात्कार करन बल धर्मने अबड़े दिला देने निबंधने पितुआक तुने पेन्नला दिनो दक्कला दिनो मम प्रधान संगीत पाण्ड वर्ग तुनाक पीलम बल मनस प्रधान संगीत पाण्ड वर्ग तुन धर्मने वाते कंपने वन संगीत पाण्ड पटल कंपने वन संगीत पाण्ड सह तंतु कंपने वन संगीत पाण्ड මේ වාතය කම්පණය වෙන කියලා කියන්නේ දරුවනේ වායු කඳක් කම්පණය වෙන සංගීත පාන. ඒ කියන්නේ ඔයාලා පිමීම වගේ පිමලා හඳ නැත්නම් සංගීතය උපදව ගන්න පුළුවන් නම් අන්න ඒව තමයි දරුවනේ අපි මේ වාතය කම්පණය වෙන සංගීත පාන්න කියලා හඳුන්වන්නේ. ඊළඟ බලන්නේ දෙවන වර්ගය කියන්නේ මොකද්ද? පටල කම්පණය වෙන සංගීත පාන. එතෙදි දරුවනේ අපි මොකද්ද කරන්නේ? පටලයක් තමයි කම්පණයකට ලක් කරන්නේ. මේ කම්පණය කියන වචනේ නිරන්තරයෙන්ම දරුවනේ ඔබට දැන් ඇහෙනවා ඇති. ඒකට හේතුව තමයි මම පාඩම ආරම්භයේදීම ඔබට පැහැදිලි කරලා දුන්නා. ශබ්දේ නැත්නම් ධ්වනිය හට ගන්න නම් අනිවාර්යයෙන් යම් වස්තුවක් කම්පණය විය යුතු බව. එහෙනම් එතෙන්දී අපි පටලයකට තට්ටු කරනවා. පටලේ කම්පණයකට ලක් කරනවා. ඒ නිසා තමයි දරුවනේ මෙතෙන්දී හඳ කියන එක ඇති වෙන්නේ. ඒ වගේම දරුවනේ තුන්වෙනි සංගීත බාණ්ඩ වර්ගය තමයි මොකද්ද? තන්තු කම්පණය වෙන සංගීත බාණ්ඩ. මෙතෙන්දී තන්තුවක් එහෙම නැත්නම් කම්බියක් එහෙම නැත්නම් තටක් තමයි දරුවනේ අපි කම්පණය වීමට ලක් කරන්නේ. මෙන්න මේ සංගීත භාණ්ඩ වර්ග තුන තමයි දරුවනේ ඔබට විෂය නිර්දේශයේදී ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න තියෙන්නේ. එනතර දරුවනේ මේ වාතය කම්පණය වෙන කියන එක යටින් ලියා ගන්න වායු කඳක් කම්පණය වෙන කියන එකත් ලියා ගන්න. මම මේ කතා කරන්නේ ඔබේ නිබන්ධනයේ පිටු අංක 3. පටල කම්පණය වෙන කියන එක ලියා ගන්න සමාගාත සංගීත භාණ්ඩ සමාගාත තන්තු කම්පණය වෙන කියන ගැට ලියා ගන්න මොකද්ද කම්බියක් කම්පණය කරන සංගීත භාණ්ඩ කියලා කම්බියක් තමයි එතෙදි කම්පණයට ලක් කරන්නේ එතකොට ධර්මනේ ඔබට එතෙන්ද ජීවිතයේදී නිවසේදී පුළුවන් මේ වගේ මේවට අයතු වෙන සංගීත භාණ්ඩ වර්ග කිහිපයක් නිර්මාණය කර ගන්න පුළුවන් ඔබට මතක ඇති අද අස්ලපු වටේ ආදාරෙන් ඔබ පොඩි කාලේදී වාදනය මගින් කම්පණය වෙන සංගීත භාණ්ඩ හදාගන්න එවැගේම සාමාන්‍ය ගෙදරක ඔබට গিitar එකක් නිර්මාණය කර ගන්න පුළුවන්. ඒව ඔබට පුළුවන් ගෙදරදී හදාගන්න. අපි බලමු ධර්මයේ ඊට පස්සේ බලන්න පුතුංක නිබන්ධනේ පුතුංක 4 මම ඔබට දෙන්න දක්වලා තියෙනවා වාතයේ කම්පණය වීමෙන් හඬ උපදවන, පටලේ කම්පණය වීමෙන් හඬ නිපදවන සහ තන්තු කම්පණය වීමෙන් හඬ නිපදවන සංගීත භාණ්ඩ වර්ග ලියන්න කියලා. අනික ධර්මයන් අපි සම්පූර්ණ කරගමු. මොනවද වාතයේ කම්පණය වන සංගීත භාණ්ඩ? ඔබට දැල්ලියු හැකි දරුවනේ මොනවාද බටනලාව හග්ගෙඩිය මෙලෝඩිකාව මවුත් ඕගනේ අනේ වගේ දේවල් දරුවනේ වාතය නැත්තම් වායුකඳක් තමයි අපි කම්පණය කරන්නේ බල දරුවනේ දෙවෙනි වර්ගයේ පටල කම්පණය වල මොනවාද පටලයක් කම්පණය කරන්නේ පටලයකට තට්ටු කරලා කොහොමද අපි හඬක් නිබදව ගන්නෙ මොනවාද උදාහරණ දරුවනේ බලන්න එන රබාන ගැට බෙරේ චක් බෙරේ තබ්ලාව ඒ වගේම ඔයාලා විනෝද චාරිකාවකට අරගෙන යන බොංගෝ අනේ වගේ දේවල් ගන්නේ මොනවද එනම් පටල කම්පණය වීමෙන් හඬ උපදවා ගන්න සංගීත භාණ්ඩ. තුන්වෙනි වර්ග භාණ්ඩනේ තන්තු කම්පණය කරනවා. කම්බියක් කම්පණය කරන සංගීත භාණ්ඩ ඔබ දැකලා ඇති මොනවද ඒවද දරුවනේ? গিitarේ, වයලීනේ, වීණාව, සිතාරය අනේ වගේ ඒවද දරුවනේ මොනවද එනම් තන්තු කම්පණය වෙන නැත්නම් කම්බියක් කම්පණය කරලා හඬ උපදවා ගන්න සංගීත භාණ්ඩ. එනාවිය සාකච්ඡා කරලා දරුවනේ ප්‍රධාන සංගීත භාණ්ඩ වර්ග තුන පිළිබඳව. ඊළඟ දරුවනේ ඔබට පොඩි කදේ වැඩක් තියෙනවා කරන්න. මොකද්ද? ඔබට මන් දීලා තියෙනවා මේ අපි දැන් සාකච්ඡා කරපු ශබ්දය හා ඇසීම යන පාඩමට අදාළව ප්‍රශ්න දෙකක් දීලා තියෙනවා ප්‍රධාන ප්‍රශ්න දෙකක්. ඒ ප්‍රධාන ප්‍රශ්න දෙක ඔබ අනිවාර්යෙන් කරන්න. කළා ඔබ අනිවාර්යෙන් මට WhatsApp කරලා එවන්න. ඊට පස්සේ අපි බලමු ඊළඟ දවසේදී ඒවට පිළිතුරු අපි සාකච්ඡා කර බලමු.